ිනත අද ධර්මදේශනාවේ මාතෘ කාව හැටියට යොදාගත්ත ගාතාරත්නය මුලින් සහේ පත් කරන්ට යෙදනා. ධම්ම පදපාලයේ ලෝක වරගේට අයිති වන දහතුම්වෙනි ගාථාව තමයි මේ ධර්ම මාතෘ කාව හැටියට යොදාගත්තේ. අපේ බුදුරජාණන් වහන්සේ අලාව නුවර වැඩවාසය කරන කාලි අගගාලව කියන විහාරේදි තමයි මේ ගාථරත්නය දේශනා කොට වදාලි ප්‍රඥ්ඥාව නැති ලෝ වැස්සා මසසඇතත් අන්දයි කියන බව මේ ගාතාවෙන් මනාව තහවුරු කරලා දේශනා කළ ඒ වගේම මරණානුස්මති භාවනාව ආනිසංස භාවනාව වැඩීමේ ප්‍රයෝජනය විශේෂයෙන් මේ ගාථාවෙන් නැවත සිහිපත් කරන කාරණාවක්. අපේ බුදුරජාණන් වහන්සේ අලවනුවර වැඩඉන්න කාලේ දායක පිරිසක් බුදුරජාණන් වහන්සේට බොහෝම ශ්‍රද්ධාවෙන් ආරාධනා කළා මේ අලව් නුවරතියෙන අගගාලව කියන විහාරයට බාගිතුන ොහස වඩින්න කියලා ඉතාම රමණීය තැනක් බුදුරජාණන් වහන්සේ අග්ගාලව විහාරයට වැඩියට පස්සේ එහි දායක පිරිස් ඉතාම ස්්‍රද්ධාවෙන් ප්‍රනීත වූ ආහාරපානාදීෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයට දම්පැන් සකස් කරල පූජ කළ. බුදුරජාණන් වහන්සේ දාන වලඳලා විවේකීව දන්දුන්න දායක පිරිසට අනුශාස්සනාවක් කළා. ඒ ධර්මානු ශාසනාවේදී මෙ මරණ සති භාවනාව වඩනයක කොයි තරන් මහත්ඵලද මහානිසංසදායකද යන බව විශේෂ වශයෙන් විස්තර කලලා භාගිතුන් වහන්සේ දේශනා කළා. එදා බුදුරජාණන් වහන්සේේ දේශනාව කරන තැන දාසේ හැවිරිදි තරුණ දුවක් බනාහණ්ඩ හිටිය කෙල සඳහන් කරනවා. ඇය පේසකාර කුලේක ඉපදිච්ච කෙනෙ. ධර්ම දේශනාව අවසානය බොහෝ දෙනා මරණ සතිය වඩන්ඩ තීරණය කළා. ඒ පිළිබඳව කැමැත්තක් ඇති කරගත්තා. මේ දාසේ හැවිරිදි තරුණ දුවත් ඒ අදහසම ඇති කර ගත්තා බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොයි තරන් අපූරුද භාගිතුන් වහන්සේ දේශනාකරපු විදිහට කටයුතු කරන්න පුළහන්නම් ඒ තැනැත්තා මොන තරන්නම් යහපතක් කරගන්නවාද ඒ නිසා මේ මරණ සතිභාවනාව මමත් ජීවිතය හොඳට පුරුදු කරන්න ඕනෙ කළ තීරණය කළා. තුන් අවුරුද්ධක් තිසේ ඇය හොඳයට මරණ සතිය වැඩුව. ඇයට ඒ භාවනාව හොඳයට ප්‍රත්‍යක්ෂ වනා ප්‍රගුණ වුණා. වසර තුනක් විතර දැන් ගත වෙලා. අපේ බුදුරජාණන් වහන්සේක දවසක්. මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාාරණ වෙලාවේ. මීට අවුරුදු තුනකට විතර කලින්. අගගාලුව විහාරයේදී මරණ සති භාවනාව පිළිබඳව කළ දේශනවශ්‍රවනය කළ මේ තරුණ දිව භාගිතුන් වහන්සට දකිින්ඩ ලැබුණ. මනාශ්‍රද්ධාවන් ඉතාම වුවමනාවෙන් ඇය මේ භාවනාව ප්‍රගුණකරපු බවභාගිතුන් වහස දන්න. මේ වෙනකොට ප්‍රඥාව බොෝම මෝරලයි තිබුණි නමුත් අද දවස ඇගේ ජීවිතයේ අවසානයේ සිදුුවෙන බවත් භාගිතුන් වහස දන්න. ප්‍රඥාව හොඳට මෝරලත් තියෙන නිසා භාගිතුන් වහන්සේගෙන් පිහිටක් ලැබුණොත් ඒ මරණයට කලින් ඇය සෝවාන් වෙන බවත් භාගිතුන් වහස දන්න ඒ අති උතුම් තැනට ඇය ළඟාකරවන්න පුළුහන්නම් ඇය තමන්ගේ සංසාරයට බොහෝම උතුම් යහපතක් සාධහරණයක් ඉෂ්ට කරගන්නව බව බුදුරජාණන් වහන්සේ දන්න නිසා ඇයට මනුකම්පා කරලා නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ අග්ගාලෝ විහාරයට වැඩිය ප්‍රදේශයේ සැවතුන් භාගිතුන් වහසේ වැඩපු බව දැනගෙන දම් පැන් සකස් කළා බුදුරජාණන් වහන්සේ අග්ගාලුව විහාරයට වැඩපු බව නැවත ඒ ප්‍රදේශය පුරාම ඒ ආරංචී පැතිරිලා ගියා පේසකාර දුවටත් ඒ ආරංචය ලැබුණ ඇයිදා දවස කටයුතු ඉක්මන්ට ඉක්මටිවර කරලා බණහන්ඩ යන්ඩෝන කියල තීරණය කලා එහෙම කටයුතු කරල වැඩ නිමා කරල බණහන්ඩ යන්ඩ සූදානං වෙනකොට ඇගේ තාත්තකතා කරලා කියනවා දේ මට කපු නූල් ටිකක් හදල ගෙනත් දෙන්න කියලා. තාත්තක වචනය හකදාණඩත් බෑ මට බණහන්ඩ යන්ඩ තියෙනවා අද ඒ වැඩ කරන්න බෑ කියලා කවෝොත් තාත්තට කේන්ති ගිහිල්ල ඒ පිළිබඳව වචනයක් කියවුණොත් ධර්මයට නිග්‍රහ කිරීමක් වෙයි හමනුත් තාතට බොහෝම පව්පිරෙයි ඒ පවෙන් තාතා බේරගණ්ඩත්ව ඕනේ. බනාහන්ඩ යන්නත්ව ඕනේ. නමුත් බොහෝම කාරය සූර නිසා ඉතා ඉක්මනින් තාත්ත ගියෝමනාවත් සම්පූර්ණ කළා සම්පූර්ණ කරලා බනහන්ඩේ යන්ඩ පිටත්තුුණ. දැන් අද දව බුදුරජාණන් වහන්සගේ අරමුණ තමයි විශේෂයෙන්, ආ අරමුණු කරලා ධර්ම දේශනාව කරන එක. ආංඒක නිසා විශාල වසයෙන් අගගාලව විහාරයට පිරිස් රැස් වෙලා හිටියට බුදුරජාණන් වහසේ තාම ධර්ම දේශනාව පටන් අරගෙන නෑ. ඇය පැමිණට තුරු භාගිතුන් වහසේ ධර්මාසනයට වෙලා නිහඬෝ වැඩයින්න. හැබැයිතින් භාගිතුන් වහස ධර්මාසනයට වෙලා එහෙම නිහණුවෝ වැඩෙන්න කොට. කිසිම දෙවියෙක් බ්‍රහ්මයෙකවත් අහන් නෑ ස්වාමීණ ඇයි තාම දේශනාව පටන්ගන් නැත්ති කියලා. ගෞරවෙ වැඩි නිසා සැරියුත් මහරහතන් වහන්සේවත් අහන්නේ. එතකොට පිරිස රැස් වෙලා ඉන්නවා භාගිතුන් වහන්ස ධර්මාසනය වැඩයින්නවා ධර්ම දේශනාව සිදුවවෙන්නේ නෑ. මේ අතර අර පේසකාරදුව අද්ගාලොෝ විහාරයටවා. බුදුරජාණන් වහන්සේ වැදල ඇය පිරිස කෙරවලින් වාඩි වුුණා නමුත් ඇය බුදුරජාණන් වහන්සේට වැඳල මේ කෙරවලේ ඉන්න වෙලාවී බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරනකොට හි ආරම්භ කැටීට ඇගෙම්ම ප්‍රශ්න කීපයක් ඇහවා බුදුරජාණන් වහන්සේ දූගෙන් අහනවා දුවේ කොහේ ඉඳදලද එන්නේ කියලා ඇ හදිසේ හදිසේ එනකොට කොහෙ ඉඳලද මේ එන්නේ ඇ ඒවලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ස්වාමිනි මම දන්නේ නෑ කියලා නැවත බුදුරජාණන් වහන්ස යහනවා කොහෙද මේ යන්නේ කියලා ඒත් ඇය සඳහන් කළා ස්වාමිනි මම දන්නේ නෑ කියලා ඒළඟටත් බුදුරජාණන් වහන්ස යනවා නොදන්නමද දන්නම නැද්ද කියලා. ඒවෙලාඇව ආය සඳහන් කරනවා දන්නව ස්වාමී. නැවතත් බුදුරජාණන් වහන්සේ හනවා හොඳටම දන්නමද කියලා. ඒවෙලා ඇවේ ආපවු සඳහන් කරනවා දන්න ස්වාමීණ කියලා. එතකට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න හතරක් අහනුව ඇය උත්තර හතරක් දෙනවා. නමුත් මේ උත්තර හතර අහගෙන හිටපුූ එතතින්ට බණහන්න එකතුවිච්චායි කලබල වුණා මෑය මේ කවුරුව එක්ක කතා කරනවාද කාට උත්තර දෙනවාද මෙහෙම කතා කරන්න හොඳයිද ඇය බුදුරජාණන් වහස ගැෙන අඳරනවාද මේවාගේ ලොකු කතා බහක් පිරිසතර ඇති වෙලා ඇය පිළිබඳව සමහරයට දේශසිත් ඇති වෙලා එතන මහ නොසන්සුන් බවක් ඇති වෙන්න පටන්ගත් ඒ වෙලාව අපේ බුදුරජාණන් වහන්සේ නැවතවතාවක් ඒ පිරිස සංසුන් කළ නිශ්ශබ්ද කළ භාගතුන් වහන්සේ මේ පිරිසටම ඇය දුන්න උත්තර ටික අවබෝධ කරවන්ඩ කල්පනා කලා ඇයාතිම. එනිසා පිරිස නිශ්ශබ්ද කරවලා බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ඒ පේස කාරදුවගෙන් ඇහුවා. මම කොහෙන්දලද එන්නේ කියලා අහනකොට දන්නේ කිවී ඇයි කියලා ඇය සඳහන් කලා ස්වාමීනී මම මේලෝකෙට ආවි කොහෙ ඉදලද කියලා මම දන්නේ නෑ. එතකොට මේ සාමාන්‍ය මිනිස්සු හිතනමට වඩා ඇයි හුඟාක් ඇත හිතපු කෙනෙක්. ජීවිතයේ පිළිබඳව හුඟාක් ගැඹුරින් කල්පනා කරපු කෙනෙක් තුම් අවුරුද්දක් මරණ සතිය හොඳයට ප්‍රගුණ කරලා මේ ලෞකික ස්වභාවේ ඉක්මෝල ජීවිතය තාම ගැඹුරින් අධ්‍යයනය කලා හිටපු කෙනෙක් ඒක ඒ විදිහිට උත්තර දීලතින් මම කොහෙයින්දල මෙහාට ආවද කියලා දන්නේ නැති නිසා කොහෙහි දලද එන්න කියලා අහනකොට දන්නේ නෑ කියලා උත්තර දුන්න ඒළකට භාගිතුන් වොහසේ අහනවා කොහාට දෙයන්නේ ඒකටත් සඳහන් කලා දන්නේ කියලා ට හේතුව හ පොහම ඇයි සඳහන් කලා ස්වාමීණී මෙහි ජීවත්වෙන මම කවදහරි ැරෙන බවමන් හොඳටම දන්නවා හැබැයි මැරිල කොහෙද යන්නේ කියන කාරනවමං හරියට හරියටම දන්නේ ඊලක බුදුරජාණ වහසේගෙන් ඇහුවේ දන්නෙම නැද්ද කියලා ඇ ඒකට උත්තරයක් දුන්නා දන්නවා ස්වාමී මොකක්ද ඇය දන්නේ මම ආවදිහා දන්න ඇතිවුණත් යන්න කොහෙද කියලා නොදන්නවා වුනත් ඒ කාන්තයම ැර ව මැරෙන බව හොඳටම දන්නවා. ඊලකට භාගිතුන් වහන්ස ඇැවේ. හරියටම දන්නවාද කියලා. ඇය ආය සඳහන් කලාා නෑස්වාමී. මැරෙන්න්නේ කවදද මැරෙන්නේ කොතනද මැරෙන්න්නේ කොහොමද මොනවාගේ සිද්ධියක් බලපාලා. මැරෙනවද කියන කාරණාව දන්නේ හැබැයි මැරෙන බව හොඳටම දන්නවා. එතවට භාගිතුන් වහන්සේ අහපු ප්‍රශ්න වලට ඇය පිළිතුරු දුන්න මෙන්න මේවාගේ ගැඹුරු අර්ථයක් ගැඹුරු අර්ථයක් තියාගෙන මේ ධර්ම දේශනාව මේ ගාථ රත්නය මේ කාරණාව පදම් කරගෙන තමයි භාගිතුන් වහස දේශනා කළ ැ තාහාම ගැඹුරු ධර්මාර්තයක් ගැනහැර දක්වන දේර්ග වශයෙන් මරණසතිය පිළිබඳවත් විස්තර කරන්න පුළුවන් මේ පෘතජ්ජන භාවය පිළිබඳව කරුණු ගෙනහැර දක්වමින් ප්‍රඥාවන්තයාගේ සැබෑ ස්වභාවය මනාව පැහැදිලි කරමින් ඉතාම ගැඹුරු දේශනාවක් මේ ගාථරත්නයෙන් සාකච්ඡා කරන පුළුවන් නමුත් අ විකාල වේලාවත් එක්ක යම් ප්‍රමාණයක් එයින් කරුණු සාකච්ඡක් කරමු අපේ භාගිතුන් වහන්සේ මේ ගාතාරත්නය මුල්කරගන එදාඒ ධර්ම දේශනාව සිද්ධ කරල නිමා වෙනකොට පේසකාරදුව අතිඋතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබාගත්තා. ඇය එදා දවසේ මරණයට පත්වෙනවා. නමුත් අතිඋතුම් සෝවාන් ආය මාර්ගයේ ලබාගත්ත නිසා ඇ මේ සංසාරයෙන් කොච්චර දිනවාද. අතීටයේ ඇතින් මේ සසර පුරාම සිද්ධ වෙච්චි ඉතාම බරපත අකුසල කර්මයන්. මහන් නිරයවල් වල උපද්දෝල විපාක දෙන්න තරන් රැස් වෙලා තියෙනවා. ඇයට විතරක් නෙමෙයි අද මෙහෙම හිටියට අපටත් එහෙමම තමයි. මේ ජීවිතය ඒ තරම් මහු පහු කලේ නැත් සමහර කෙනෙක්. ර ජවිතවල කොහොම මොව කලාද කියලා දපි දන්නේෙ නෑ. පව කරපු ගමන් විපාක දෙන්නේ නැති නිසා ඒ පව් රැස්වවී රැස්වී මෝරලා මෝරලා තියෙනවා. මෝරපු කර්මයේ තමයි විපාක දෙන්නේ. එමන අපි කරපු පවද් බොහොම තියෙනකොට ඒ පව් මෝරන්ඩ සූදානන් වෙමින් ඉන්නකොට ඊට වඩා කලින් මෝරපු මහ කුසල කර්මයක් හේතුවෙච්ච නිසා මේ භවය මනුස්සෙක් තුළ තීරණය වුණ මනුස්ව භවයක් අපිට හම්බ වුණ එහම කෙනෙක් උපදින හැටි කෙනෙකුගේ ඊළඟ භවයක ඊළඟ භවයක උපත වෙනස් කරන හැටි එහෙම කරන්න පුළහන් යම් සාධකයක් මේ ලෝකෙ තියෙනව නං ඒ සාධකයේ තමයි සිල් කියන කතාව භාගිතුන් වහසේ මනාව දේශනා කරලා තියෙන උපත වෙනස් කරන සාධකයේ මේ ජීවිතයෙන් සමුගන්නකොට මලකුණක ඉහිට මැස්සෙක් වෙලා ඉපදින්ට තියෙන සාධක වෙනස් කරන්න පුළ හම්බෙන්නේ අපි විසින් ආරක්ෂා කරගත සීලයකට වැසිගෙලි වලක පණුවෙක් කැලෑවකාලියෙක් ඇතෙක් නැතං විෂගෝර සරපය තවත් පිළිකුල් සහගත ජීවිතයක් ලබන්ඩ තියෙන අවස්ථාව වෙනස් කරන්නේ මේ ජීවිතයෙන් අපි රැස්කරගන්න මෙ සීලමය වූකු සලශක්තිය එතකොට සෝවාන් ආර්ය මාර්ගඵලය ලැබුව කෙල කියන්නේ. අනාධිමත් කාලයක් සංසාරි රැස්කරපු අකුසල් විපාක නොදී නොදී මෝරමෝර තිබිච්ච දේවල් මේවාගේ පහත් තැන්වලට අපි අරගනයන්ඩ සූදානමෙන් ඉන්න කොට ඒ අකුසල්ලුවට විපාක දෙන්න ඉඩක් නොදී එහෙම්මම අහෝසි කරල දානක තමයි සෝවාන් වෙනවා කියල කියන්නේ ඔන්න අකුසල් අහෝසි වෙනතෙන මෙතෙන්ට එනතා කල් අහෝසිකරම කියලා ජාතියක් ගැනාපිට පහසුවෙන් කතා කරන්න කතා කරන්න බැහැ. සෝවා නුනානං මෙ එතෙක් සතරාපායේ විඳින්ට මෝරපපුව අකුසල් අහෝසි වෙලා යන සතරපායට යන්නේ හැබැයිතින් ආත්ම හතක් විතර මනුස ලෝකේ දිව ෝක උපදිනවා ආං ඔය කාලවල මේ ජීවිතවල විපාක දෙන්න තියෙන අකුසලකරුම ඒත් ඉතිරුවේ. සමහරලාට මේ ජීවිතයක ඉන්නවා කොන්ද කැඩිල මැරෙන්ඩ තිබුණොත් කොන්ද කැඩිල මාස ගානක් ඔත්පොලව ඉඩ තිබුණොත් එහෙම කරුමයක් තිබුණොත් ඒ කරම විවාාක දෙනවා. එහමැත් මොනවටහරි යට වෙලා මැරෙන්ඩ් තැලිල මැරන්් ගනිිය අරගෙන මැරෙන්් එම අවස්ථාවල් එලබිලා තිබුණොත් එවවිපාක දෙනෝ. සතරාපායට පමුණුවන එක තමයි නවත්තලා ති. නමුත් ඉතිං ඒක මොන තරං ලාභයක්ද කියන කාරණාව අපිට මේලෝකෙ විස්තර කරන්න වචන නෑ. සතරාපායෙන් නිදහස් කෙරුව කියනෙක්. පේසකාරදුව ඒ අතිවතුම් තැනට පත්වුණා. අපේ භාගතුන් වහස එදා මේ ගහතාරත්නයෙන් දේශනා කළා අන්ද භූතෝ අයං ලෝකයේ තනුකේත විපස්සති. කාරණාව සඳහන් කළා. ලෝකෝ අන්ද භූතුූ මෙ ලෝවැසියා ප්‍රඥාව නැමති ඇහැනැති හින්දා. අන්දෙක්. ලෝකය බලන්න පුළුවන් මසැසතියෙනවා. නමුත් ප්‍රඥාව කියන ැහැනෑ. මේ ලෝකෙ උපදිනකොටම අපිට ලෝකෙ බලන්න තියන මසස නැතිවුණුත් අපි ඒ අයියට කියනවා අන්දෙක් කියලා. තනීම මගයන්න බැස්සුත් ඇස්පෙන් නැති නිසා ඔහු පාරෙත් යනවා කැලෙත් යනවා මග නොමග දෙකීම යනවා. මේ ඇස්තට තිබනත් ප්‍රඥාව නැමති ඇස් දෙක නැත්තං ඒත් අපි මග නොමග දෙකීම යන. මෙතන ධර්මයේ අන්දයා කියල කීවේ මසස නැති නිසා නෙමෙයි ප්‍රඥ්ඥාව නැති නිසා. ආංගේ හින්දා සත්පුරුෂියෝ තෝර බේරගෙන ආශ්්‍රයේ නොකළ නිසා. අපි විටික පිංකනුත් කරනවා තව විටිකාා කුසලුත් තරැස් කරනවා. ප්‍ර්ඥාවනෑ. මේ පින්කංගලො විපාකයක්ත් මේ කයි කියලා දන්නවා නමුත් අකුසල්ලල විපාක බොහෝසේ දරුණන් විදිහට විපාක දෙනවා කියල කල්පනා කරන්න නැති නිසා ටිකක් නේ කියලා හිතනවා එකක් නේ කියලා හිතනවා අද විතරණෙ කියලා හිතනවා එහෙම හිත හිතා අකුසල් කරන්න යෙදෙන අවස්ථාත් බොහොම යොදාගන්නවා එතකොට එයා මේ ඇස්දික පෙනුනත් ප්‍රඥාව නෙමති ඇ නැති නිසා මගනො මඟ දෙකීම එඇත් යනවා ඒකයි මෙතන සඳහන් කරන්නේ අන්ද භූතූ අයංලූකි මේ ලෝකෙ ඉපදිලා ඉන්න අය ප්‍රඥ්ඥාව නැත්තන් අන්දයෝූවා සමානයි. තනුකේත විපස්සති ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා ලෝකෙ ජීවත්වෙන සුවිශේෂී සුවිශාල ජනගහනයකින් ඉතා ස්වල්ප පිරිසක් විතරක් ඒකින් එතරයනවා ස්වල්ප පිරිසක් විතරක් සංසාරීෙන් එතර යනවා මේ කාරණාව විශේෂයෙන් විශේෂයෙන් දැකළ මේ කාරණාව විශේෂයෙන් දැකළ කියලකිීව මේ පිම් පව් මනාව හඳුනගන තියෙනවා කළ යුත්ත නොකළ යුත්ත හොඳට තේරුම් අරන්තියෙනවා. නොකළ යුතු දේවල් එහමනැතැන් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරපු දේවල් යම් කෙනෙක් සිදුකරනවා නං ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය මොකක්ද කියලා පවුහි තැඩ වෙනවා. මොක දඔහු භාගිතුන් වොහසිර පිටු පාලයින්නේ. ඒ ශ්‍රද්ධාව මදි නිසා. පන්සිල් නිතර ආරක්ෂා කරන දේශනා කර පුසිල්. විශේෂ අවස්ථාවල අටසිල් නවාංග උපෝසතය දසසිල් තවත් වීර්වන්තයන්ට ආජීවාශ්ඨමකසිල් වශයෙන් විවිධ විවිධ සීලයේ ප්‍රවිේද බුදුරජාණන් වහසේ පැදලි කරලා තියවා. මේ පංචසියලයේ දේශනා කළේ නිරන්තරයෙන් අපිට ආරක්ෂා කරගන්ට. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් කවදාවත් පන්සිල් උල්ලංගනය කරන්නේ. ඇයිඒ බුදුරජාණන් වහන්සේ එපා කියලායි තියන්නේ. ශ්‍රද්ධාව නැතිනම් යම් අවස්ථාවක බේරෙන්ට බැරි වුුණොත් මේ මොහොතේ බොරුවක් කියලා බේරෙනවා තමන්ට ලොකු ලාභයක් ලැබෙයි කියලා හිතෙනවා මේ බොරුටි ගොුණු කරළ කීවොත් ආන්ගේ ලාබේ ලැබෙයි කියලා හිතාගෙන එතෙන්ට බොරු ගැලක් කියන්නට සිද්ධ වෙනවා සමහර විට ඔහුම දන්නෝ මං මේ කරන්න වරද මම උත්සාහ කරනවා පොරොන්දු වෙලා ඉන්නවා සමාජට පෙන්නෙනවා ම මෙහෙමයි කියලා ඒ වුනාට හැන්දෑ විහරියා පොහුසිල් ගන්නවා නමු මේ ලාබේ ලැබුණහම යටත් පිරිස මට තවලොකු පින්කන් ටිකක්වත් කර ගන්නඩ පුළුවන් වෙයින කියලා එහෙම හරි අදහසක් වෙනවා. හැබැයි ඒ පින්කං කරන්න අදහසක් ආවට අපේ තන්හාවේ ප්‍රමාණයක් ඔය කියන තරම් ඒ දේවල් පින්කංවොට එදන එකක් නෑ. හැබයි පින්ක කරපු අකුසල්වලෝ විපාක අඩුව අඩුවන්නෙත් නෑ. මේ පින්කමට වඩා යකුසලේ එතුකට හරි බලවත් වවා. ඒ නිසා මේ ඉදිරියේ කරන්න තියන පින්කමක් වෙනුවෙන් බොරු කියනවට වඩා බොරු නොකී ආරක්ෂාවෙන එක ඊට වඩා ලොකු පින්කමක්.ඒ ඒ වෙලාවම ඒ මොහොතෙම එතනම කරගණ්ඩ තියෙන පින්කම. අර ලාබේ ලැබිලා හිටානිත් දර පින්කම් කරන්න කවු්දු දන්න ජීවත්ත ේද කියලා. ආගේහින්ද ප්‍රඥාව පාවිච්චි කරලා ඒ කකුසල් රැස්වෙන්ට තියෙන අවස්ථාවල්ලින්. මගේ අර ගණ්ඩම හැම වෙදාහම බලන්ට ෝද. මේ කරුණු හොඳයට අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ කීකරු වෙලා පන්සිල් ආරක්ෂා කරගෙන හැකි හැම අවස්ථාවකුම විශේෂිත සිල් රැකගෙන භාවනාදී කටයුතු දියුණු කරගෙන ධනමානාදී කටයුතු සම්පූර්ණ කරගෙන මේ ලෝකයේ සුගතියක් හයාගෙනයන්න කටයුතු කරන අය ඉතාම දුර්ලබයි කියන කාරණාවයි මේ කියන්න විශාල පිරිසක් ඉන්නවා ඒකෙන් ස්වල්ප දෙනයි සුගති ගාමීවෙන්නේ. සමස්තලෝක ජනගහනය පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඒ පිරිසෙන් වැඩි පිරිසක් අන්න්‍ය ලබ්දික බව මිත්‍යා දෘෂ්ටික බව අපේ ධර්මයෙන් අපි හොඳටම හොඳටම දන්නවා. සම්මාධිත්්‍යයට ආපු අය බෞද්ධ යැයි සම්මත පරිසරේක ඉපදිච්චාය ලොකු ලාභයක් අතීතියාගෙන ප්‍රදිච්චායි. කෙනෙක් ව්‍යාපාරයක් පටන්ගන්න ගියහම එයාට ටිකක් ලාබ ලැබෙන්ට සෑහෙන්ට කල්ලේනෝ. මුලින් පටන්ගත්තහම ටික 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 ික උපේලා උපේලා තමයි එයා මුදලක් ඉතුරු කරන්නඩුවනේ. එතකො එයාට ලොකු ලාභයක් ලැබෙන්ෙන සෑහෙන කල්ලනවා රුපියල් ලක්ෂේක බඩුයිකුන්න වඋනාට ඒ බඩු ගෙනල්ල තිනෙ නයට ඒ නායටගත්ත ලක්ෂේ ගෙවල ඉවර වෙච්ච හම සමහරලාට මේ අට පියල් දෙදස් පන්සීයක් බියල් හාර පන්දාහක් තමයි තියෙන්. එකදොට ආයෙත් ලක්ෂක බඩු අරගනයනවා ආයත් මේ දුක්කින්දල දුක්කවිඳල විකුණලා ලක්ෂේ හාට ගෙවහම ආයෙත් එතුන් දාහක් අතී තියෙනවා. එදකොට මේ කාල සීමවතුල මගේ ලාබේ සුියල් හයහද්දාහයි නමුත් මම ලක්ස ගානකට වඩා හොයලා තියෙනවා ඉති ටිකටික ටික ටික ලාභයක් අරගෙන තමයි ඉහළටන්නේ හැබැයි මේ බෞද්ධයයි සම්මත පවුලක යම් කෙනෙක් ඉපදුනා කියලා කියන්නේ අලුතෙන් පටන්ගන්න වනෙමෙයි එයාට තියනෙ පටන් අරගෙන දියුණු ේච ව්‍යාපාරය මකද බෞද්ධයයි සම්මත පවුලක ඉපදුනා ආන්ගේ පවුලේ ඉපදෙන්ට ලබාපු භාග්‍යත් එක්කම ඒ අම්ම තාතා තමන්ගේ දරුවන්ට මනාව තිසරණයේ මොකක්ද කියල කියල දෙනවා කුසල් අකුසල් මොනවාද කියල කියල දෙනවා හොඳ නරක මොනවද කියල කියල දෙනවා වැඩිහිටියන්ට සලකන හැටි ගුරුවරුන්ට සලකන හැටි මව්පියන්ට කීකරුවෙන හැටි මනාව කියල දෙනවා අකීකරුවීමේ විපාකත් වෙනම කියල දෙවා ධර් සඳහන් කරපු හැටි නිතර නිතර බණහනායි හොන්ගත් දන්නවා අපේ ධර්මය සඳහන් කළා මවපියන්ට අපරාධ කරපු අය වැඩිහිටියන්ට අපරාධ කරපු අයි ගුරුවරුන්ට අපරාධ කරපු අයි මුසාවාදා වගේ බචන ප්‍රකාශ කරපු අයි අටමහානිරේ දෙවනි නිරේ මට්ටම උපදිනවා කියලා මේ කාරණවල් මිත්්‍ය දෘෂ්ටිකෝ ඉපදනොත් කවදාවත් දන්නේ. නමුත් මිත්‍යාදෘෂ්ටිකයි කියලා ඒ කවුරුවත් නිරට නොයා ඉන්නෙත් නෑ. සම්මාධිත්්ටික පවුලක ඉපදනුත් සත්පුරුෂ මව්පියන් මුණගෙහුණොත් මේ කරුණු ටික මුලින්ම කියල දෙනවා. ඒකන බුදුරජාණන් වහන්සේ මව්පියන්ගෙන් දරුවට වැඩඕන යුතුකම් පහතර පලවෙනි යුතුකම හැටියට ආා ර්රීන්ති කියන යුතුකම දේශනාකළි එතකොට කොච්චර ප්‍රමාණයක් අපි ජීවිතය සම්පූර්ණ වෙලා ආවරණය කරලද. ආංඒකයි සඳහන් කළේ සම්මා ධිට්ටිකව උපදිනව කියල කියන්නේ හොඳ ලාබ ලැබෙන ව්‍යාපාරයක් ලැබුණ වගේ ඉස්සර හට පවත්තන්ඩ විතරයි දැන්ටයෙන්නේ. මුල ඉඳලා ආරභ ආරම්භ කරන්න දෙයක් නෑවාගේ. එතකොට සමස්ත විශාල ලෝක ජනගහනයකින් මේ සම්මා ධිට්ිකව ලෝක කොච්චර දෙන්නේ. බෞද්ධ යැයි සම්මත පවුලක ඉපදිලත්. හරියට මේ කුණුකාරණා නොදැන ගත්ත නිසා සතරපාය පිළිගන්න නැතු කර්මය කර්ම පලය පිළිගන්න නැතු කටයුතු කරණය කොච්චර ඉන්නවාද. බුදුරජාණන් වහන්සේට අකීකරුවෙලා මුළු පංච සීලේම උල්ලංගනය කරගත්තාය කොච්චර ඉන්නවාද. නමනක් මිත්්‍යා දෘෂ්ටික පිරිස් සියල්ල මෙතැනින් අයින් වන්න කොට? සම්මාධ ිට්ටික ඇයි සම්මත පවුලේ බොහෝ දෙනා ඒ ධර්මය පිළිගන්න නැතිකොට. අපේ සමාජයේ තුළත් කීයෙන් කියේ දෙෙනද නිවැරදේ ශ්‍රද්ධාවක පිහිටලා කර්මයයි කර්මඵලයි අදහගන සතරපායට බයේ කුසල් දහම් වල යෙදනා අපි දකින්න. ආංෙ කයි මෙතන සඳහන් කළේ තනුකේතවි පස්සති. ඉතාම සුළු පිරිසක් ටික දෙනෙක් වෙසෙසා දකින නිසා. බොහුදුන් අතරින් ඉතා ටික දෙනයි සතරා පාහෙන් ගොඩිට යන්නේ.ඊළඟට සඳහන් කළා සකුුණෝ ජාලමුත්ත ව සකුණෝ කෙලක කුරුල්ලන්ට සකුනෝ ජාලමුත්ත වව මෙතන සඳහන් කරනවා දැලින් මිඳන වටුවෙකුමෙන් කුරුල්ු වැද්දික් කුරුල්ලු වල්ලන්ට දැලක් දාලා මේ දැලට බොහෝ කුරුල්ල මැදි වෙලා බොහොම කලාතුරකින් කෙනෙක් ඒ දැලින් බිදනවා. හැබැයි මිදිච්ච කුරුල්ලා ආය කවදාවත් දැල් පැත්ත පලාතවත් එන්නේ නැ. දැල් එලන ප්‍රදේශයෙන් පවා යන්ඩයනවා. මේ සඳහා කරුණු කකාරණා පිනතුරි පැහැදිි කරන කොට. ධර්මය තුළ බෝම අපූරුවට විස්තර කරපු තැන්තියනවා. අපේ බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක මෝ දාහක් දෙනාගේ නායකය වෙලා මෝ පවුලි උපදිනවා තැම මේ මුව රජිරුවන්ට කාලයක් ැනකොට වයිස්යනවා. මෝ රජ්ජරුවන්ට හිටියා පුත්තු දෙන්නේ රජ්ජරුව ඊට පස්ස මේ මෝ පිරිස දාහක් දෙනා දෙට කොටස් කරලලා බෙදල දුන්නා ඔබ දෙපල දැම්මේ මුව ගණයා පරිහරණය කරට. මිනිස්සු කුඹුරු වගා කරලා ගොුවන් පැහෙන කාලනකට කුම්රු වාාවන කාලයනකොට මුවන්ට මිනිසුන්ගගේ හරියට කරදර වෙනවා. මොකද කුඹුරු රැකගන්ඩ මිනිසු නොයෙක් උපක්‍රම යුදනවා. අවට වනාන්තරෝල නමුත් මෝ ඉන්නවන මිනිස්සු ගිහිල්ලා මුවමර්ල දානවා ඇයි කුඹුරට හානි කරයි කියලා බොය කයි කියල. ආං ඒ නිසා මුව රජ්ජුරු අපි බෝස්සතණන් වහන්සේ මුව ගනයා බාරදිීල ඉන්න පුතාල දෙන්න කැඳවලා කියනවා පුතේ මේ කාල මුව පිරිසර ගොඩක් අයහපත් කාලයක්. පිරිසාරගෙන වනාන්තරේටයන්ට හුගාග ඇත වනන්තරේ කදුපාමුල ජීවත්තෙන්ට. නැවත මිනිස්රු කුඹුරු අස් පස් කරහම ය මේ පැත්තටේට මම එන්නේ නෑ වයිසක මම ඇතම ඇති යන්න නමුත් මුව ගනය ආරගෙන යන්න කියලා. ඒ මේ මිනිස්සුන්ගෙන් වෝදුරු එන නිසා බලපෑම් කරදරවලට මූුණ පාණ්ඩ සිද්ධ වෙන නිසා ඇත් කරලා තිබ්බා. අර වටුවගේ දැලට මැදි වෙලා මරණ බයි ගෙහිගෙහි ඉඳලා කොහොම කොහමරි එතනින් පැනගත්තොත් ආයනං කවදාවත් දැලට තවා දැල්දාන පලාාතකටත් නැතුව මේ වටුව බේරිලයනවා සකුණෝ ජාලමුත් වූ පින්නතුනි මේ අපේ මනුස්ස ලෝක දැලක් දාලතියෙනවා තවත් වැද්දෙක් අපිියල්ලට ඒ තමයි මේ මාරයා කියන පුද්ගලයා පංච කාම කියන දැලතමා දාලතීන් ද මේ කාරණාව හරියට තේරුම්ගත්තේ නැති නිසා දැලට කොටුනා විතරක් නෙමෙයි හොඳටම මේ දැලේ පැටලුණා. ඒහින්ද ඇති වුණ දවසක් නෑ. වැඩපොල වැඩපොල රාජකාටියෝල කවදාවත් ඉවරයක් නෑ. පින්කං කරන්ඩ පින්කංගොල යෙදෙන්ඩ පින්කංගොලට සම්බන්ධ වෙන්ඩ ඕන තරන් අවස්ථාවල් තියෙනවා. ඒ අයට අවශ්‍යතාවත් තියෙනවා. නමුත් කතා කරහම කියන්නේ මේ වැඩාසේ හදවට ඒදට කාල කියලා. තැන් එතකොට ඒ කියන්නේ පංච කාම කියන දැලේ හිරවෙලා මේක පැටලිලා ඉවරයක් නෑ. ත ත තව තව බොහෝ දේවල් එකතු කරන්න රැස් කරන්න තමයි කල්පනාව. ඒ දේවල් එකතු කරලා රැස් කරල කී කාලයක් ඒත්ඒ එක ජීවත්ෙන්න්නද කියන කාරණාව ඒයට වැටහෙන්නේ. එහෙම එකතු කරමින් ැස්කරමින් ඉන්නකො දන්න නැතු ෙදවෙන. දන්නම නැතුව මරණේ ලංවෙනවා එකතු කරපුවා රැස්කරපුවා ඒඒ තැංගල ලෝකයට එෙම්ම ඉතුරුවේෙනවා. කොසල් දහම් රැස්කර ගත්ත නැති හින්ද. මගවී දංගොලින්ගේ තාම දුර්ුවල පුද්ගලේ කැටියට මට මේලෝකින් සමමුගණ්ඩ සිද්ධ වෙන. මගවියදන්න නැති නිසා බොහොම දුක් තමයි විඳින්ඩ සිද්ධවෙනි. එද වඩ මේ වටවා අර දැලෙන් බේරිලා එන්නෑ වගේ බදුරජාණන්හන්සේලා වගේ සත්පුරුෂ උත්තමයන් වහන්සේලා සසර පිළිබඳ මනාව පැදිලි කරලා ධර්ම දේශනා කරහම සංසාර බෝහම පින් කරගත්ත තුනරුවන්ට ගරු කරන සත්පුරුෂ ශ්‍රද්ධාවන්තයූ ආංහි ධර්ම රණාව මත හැසිරේෙනවා. ඒ ධර්මකාරණාව මස හැසිරච්චායි සතරාපායට හැම වෙලාහම පිටුපානු සුගතියට මුහුණලා නිවන අරමුණු කරගන කටයුතු කරනවා. අර දැලිින් විදිච්ච කෙනා ය දැලට එන්නේෑ වගේ මේ පංචකාම ලෝකිතියෙන භයානක බවතේරුන් ගත්ත කෙනා පංචකාමේ ගැටෙන්න්නේ යන්නේ. නමුත් මේ ගිහි ජීවිත ගත කරන අපි පංචකාමයයක් එක ජීවත් වෙනවා ඒක අපේ ජීවත්වීම සඳහා අපිට යමක් හොයා හම්බ කරගන්න ඕනේ අපි භාගතුන් වහන්සේ කවදාවත් ඒ දේවල් තහන කරලනෑ කොතනවා හම්බ කරන හැටි. බුදුරජාණන් වහන්සේ තරම් පැහැලි කරපු ධනය හම්බ කරන ක්‍රම ධනේ ආරක්ෂා කරගන්න ක්‍රම බුදුරජාණන් වහසේ තරම් දේශනා කරපුතාව ශාස්තෘෝරය මේලෝකෙ නෑහ. රැස් කරන ධනය ඉතිරු කරගන ධනවත් වෙමින් බොහෝ පින්කන් කරගැනිමින් සසරට කුසල් එකතු කරගන්න හැටි අපිට දේශනා කරපු මෙවන් ආර්ථික විශේසත් ඥක්. ලෝකෙ තවන භාගිතුන් වහන්සේ ඒ කරුණු එකක්වත් අහන කරලා නැහැ. නමුත් මනාව කරුණු දැක්වුවා මෙ මේ කාරණාවල් මනාව තේරුම් අරගෙන අපි කොයි විදිහෙට කටයුතු කළ යුතුද. මනාව පන්සල් ලාරක්‍ෂා කරගෙන සීලයෙන් පෝෂණයවෙන්න ගිහි අයට නිතතෙ සීලයක් භාගිතුනු වහස දේශනා කළා. මෙ සීමාවෙන් පිට පහින් දෙපා. මොන වැඩේ කළත් මොන රස්සාාව කළත් ව්‍යාපාර කළත් මේ සීමාව ඉක්ම වන්්ඩපා. ඒ සීමාව ඉක්මවන්නේ නැතුව වෙහෙසෙන ඕනෑම පුද්ගලයෙක් ඉතාම වේගෙන් ධනවත්වෙෙන්ඩ පටන්ගන්නවා කියන එක බුදුරජාණන් වහසේ යනු ශාසනාව. හැකි හැම වෙලාාවකම පෝය දවසක වගේ අටසිල්වලින් නවාංගු පෝසතයෙන් දසසිිල්වලින් පෝෂණයවෙන්ඩ බුදුරජාණන් වහන්සේ අපි කරුණු දැක්වේ තවත් විශේෂශීලයක්. ආරක්ෂා කරගඩ ඕන නිසා. දිගින් දිගටම දිගින් දිගටම ජීවිතවලට වුවදුරු එනවනම් කරදර එනවනම් පන්සල් ඉක්මවාගේ පපු විශේෂ සීලය එක පිහිටන්න පුළහන්නම් ඒක තවත් ලොකු ආරක්ෂාවක් කියන කාරණාව බොහෝ ධර්ම කරුණුවලිින් විස්තර කරලා තියෙනවා. භාගිතන් වහන්සගේ ඥාතීන් සාක්‍යවන්සක. ඒ අයට ඒ අවස්ථාවක මිදෙන්ට බැරිම හරදරයක් කැලබෙනවා විඩට ැරජිරුව විසින්. සමූල ගහතනය කරනවා දැ මේ කාරණාව එක දවසින් දෙකින් සම්පූර්ණ වෙනුව එකක් නෙමෙයි විරුට බරජිරුව එකදවසක් යුද්ධට එනකොට බුදුරජාණන් වහන්සේ මගදි මුණ ගැහවා බුදුරජාණන් වහන්සේගෙන් කරුණු දැනගෙන විුදු රජිරු ආපපු හොයනවා ආය ගිහිලා රජරූ හට එෙනව නෙමේනි ආය ගිල රජරුව සෑහෙන කාලකින් තමයිෙන් ඒනකොත් බුදුරජාණන් වහසේ මුණගැහෙනවා. එදත් රජිරූ ආපහුයන ආයෙත් ගිල රජිරූ සෑහෙන කාලෙකින් තමයි ආයුද්ධයන. මුලින්ම මෙතිෙන්ට එයන්ඩ පටන්ග නැටන් සාක්ක්‍යන් ගහතනය කරනවා කියල තීරණය කරලා පලවෙනි ගමන වැලකුණ දවසිදලා තමන්ගේ අභිමතාර්ථය සම්පූර්ණ කරගන්න කාල වෙනකොට වසර් ගණනක් මේ අතරතුරග වෙන නමුත් සාක්‍යන්ගේ මහා කරමෙකුත් සංසාරය තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ ආංගේ නිසා සාක්ක්‍යන්ට විශේෂයෙන් පන්සල් ඉක්මෝලා අටසිල් මතු ජීවිත පෝෂණය කරගඩ අවවාද කරලා තිබුණ ඒක තවත් විශේෂ හින්ද එනම් විශේෂ කරදර ජීවිතවලට එල බෙනකොට ඒව නවත් අන්න බැරිනම් අපිට තියන්නේ අපපහෝසැරයක් සිල්වත්තිනයක එදාට මැරුණත් මටනය දගතියක යන්නේ සුගතියක උපදින නිසා. අං ඒ නිසා මනාව මේ ලෝකයේ තතු තේරුම් අරගත්ත පුද්ගලය සතරාපාය දන්න සතරාපායට යන්නේ කොහොමද කියලා දන්නවා ඒවනිුවෙන් කරන්නේ මොනෝද කියලා දන්න. මොනෝකරනයි සතරපායට යනවද කියල දන්නවා ආංෙතකොට එකෙන් බේරිනවා. අපි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත් විිච්චි කාරණ අතර මේ ව්‍යත්තා කියන කාරණාව හරි වටිනෝ. මොකදද මේ ව්‍යත්තා කියල කියන්නේ. නොයෙක් කරුණු කාරණා බොහෝ පැතිවලින් විස්තර කරන්න පුළුවන් මේ වචනේ. නිවනට යන මග හැම දෙනා ළඟව ප්‍රචලිත වෙන්්ඩෝනේ. මනාව ඒ පිළිබඳෝ කරුණු දැනගැන්ඩෝනේ. යම් කෙනෙකුගින් ඇහුවොත් දොස්තර මහත්තෙක් වෙන්නේ කොහොමද කියලා. ස්තරමහත්තයෙක් වෙලා නැති කෙනෙකුට කියන්න පුළුවහන් මෙන්න මේ මේ විදිහයට කටයුතු කරලා මේ මේ විभाගටික පස් කරගත්තා හම දොස්තර කෙනෙක් වෙඩ පුළුවහන් මේ මේ විදිට විभाාගික පාස්කරගත් හම ඉංිනේරු මහත් එක් වඩ පුළුවහන් දැන් එතකොට මේ ඉංගිනේරුවරයෙක් වෙන හැටිවත් දොස්තර කෙනෙක් වෙන හැටිවත් මේ විස්තර කරන්නේ දොස්තර කෙනෙකුත් නෙම ඉංජිනේරුවරයෙකුත් නෙේ තමුන් දොස්තර නූනත් ඉංගිනේරුවෙක් නූනක් ඒ තැනට යන හැටි හොඳට දන්නවා ඒ කියන්නේ ඒ ක්‍රමය ලෝකය හොඳට ප්‍රචලිතයි. ප්‍රියදුරෙක් වෙච්චි නැති කෙනෙකුට උනත් නීර්ති්‍යානු කොලව රියදුරෙක් වෙන්න මෙහෙමයි කියන කරනාව කියන්න පුළුවන් ත් එයා රියදුරෙක් නෙමි ඒ වනාට නිවනට යන්න මෙන්න මෙහෙමයි කියලා හරියට කෙනෙක් දන්නවන ආගේක හරි වටිවා ලෝකයේ නිවනට යන්න කොහොමද කියනෙ එක දන්න අය හුන්ත් අඩුයි අනි හැම දෙයක්ම දන්නවා. නිවනට යන හැටි දන්නවාඩුයි. ආංගහෙනම් අර ඉස්කෝලෙකට ගිහිල්ල නැති කෙනෙක් නමුත්. දොස්තර මහත්තෙක් වෙන හැටි දන්නවා වගේ මේ ලෝක ජීවත්වෙන හැමපුද්ලයෙක්ම නිවන් දකින පිළිවෙත දැනගෙනටෝන. නිවනට යන්නේ කොහොමද කියලා ඇහුවොත් හරියටම මග කියන්නට ඔහු දක්ෂ වෙන්ඩුවන. ව්‍යත්තා කෙල සඳහන් කළ ඒකයි. එමන අප පිනතින මනුස්ස ලෝක ජීවත්වෙනකොට අපි මෙ පංච කාමයෙන් අන්ද වෙලා ජීවත්වෙන අපි. කොහොමද පංචකාමීෙන් මිදිල සතරාපායිෙන් විිදිල සුගතියට යන්ට කටයුතුි කරගන්නේ කියන කාරණාව අපි හැමෝම දැනගන්නඩ ඕන කියන කාරණාවයි මේ සඳහන් කරන්න. එහ ටික දෙනෙක් තමයි ලෝකය විශේෂයෙන් දකින්නේ. ආෙ ටික දෙනා අතරට එකතු වෙන්ඩා පිටත් පුළුහන්නම් ඒ බොහොම වටිනවා. අපපොස් සංගාය ගච්චති ටික දෙනෙක් සුගතියට ඇති පස්කම් ගුණ නැමති දැලට වැසුණු සතුනතුරෙන් ටික දෙනෙක් සැපේට ඇති. පංච කාමය නැමති දැලට කොටු වෙච්ච පුද්ගලයා ටු වැද්දාගේ දැට හු හමපුද්ජලෙකුටම දුකසේ මරණයට යන්න සිද්ධ වවා. නමුත් දැලෙන් ගැලවිච්චාය තවචිරාත් කාලයක් සතුටින් ඉන්න. පංචකාමයකන දැළට කොටු විච්චායි කවද හරිදවසක මරණයට යනකොට ඒ අයට හක් දුකසේම මරු වැලඳ ගැන්ඩ සිද්ධ වවා. මොකද මේ ලෝකෙ කරගතයුතු කාරණාවල් අප අති අත්‍යවශ්‍ය දේවල් කෙරිලනේ. මුලින් කිවවාගේ. මගවිය දැන් හරියට සම්පූර්ණ කරලනෑ. නමුත් ඒක හරියටම දැනගත්ත පුද්ගලයා. මේ මේ ජීවිතයට බොහෝ දේ හරිහම්බ කරනවා වගේ තමන්ට තනියම යන්ඩතියන ඊළඟ මඟට අවශ්‍යදේවලුත් හරිහම්බ කරගන්නවා. මරනාසන්න වෙලා එක්තැන් වෙලා රෝගාබාධයන්ට ගොදුරු වෙලා ඉන්න අවස්ථාවයි මෙහෙන් කොයි මොහොත පිටත් එන්නඋනත් නයනතුව ගෙනියන්ට මුදලක් අතේ තියෙන බවහොඳටම දන්නවා. ආගේ අය. සතුටින්ම මෙලවින් පිටත්වෙන. එහෙමන ගාතාරත්නයේ සාකච්ඡා කරන්ට අපිට තියනෙන කාලවේලා අවසාන වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනෙක් නිමා කරමු. මරණ සති භාවනාව වඩාපු තරුණ දුවකට අනුකම්පා කරලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාතාරත්නයක්. මේ ධර්ම දේශනාව අවසානයේ එදාසේ හැවිරිදි දියත් දුවනියත් ධර්මශ්‍රෝණය කර පුතාව බොහෝ දෙනත්. ධර්මාවබෝධය කළා මඟ පල ලැබවා. එනම් මේ කරුණු අපි කෙටියෙන් සාකච්ඡා කළා, අපිත් ඒ කරුණු ගැන හිතලා, අපිත් ඒ කරුණු ජීවිතයට එකතු කරගෙන පුළහන්නන් අපේ ජීවිතවලින් සතර අපායෙන්ම මිදෙනවා කියන අරමුණ ඇතිකර ගැනම අපි කටයුතු කරමු. එහෙම කටයුතු කරන කෙනෙකුට මේ ජීවිත එෙන්ම හරියටම මේ ආර්ය මාර්ගඵලයක් ලබන්ඩ බැරිවුනත්. මනාව ධර්මානුකූලව ගත කරන ජීවිත නිසා. සිගතිගාමී වෙලා සතරාපායට සදහටුම පිටුපාණ්ඩ අවස්ථා හතරක්දා කරගන්න පුළුහම් බව බුදුරජාණන් වහන්ස හොඳටම පැහැදිලි කරල තියෙනවා. එං ප්‍රයෝජන අරගෙන භයානක සංසාර දිගතියෙන් අතමි දෙෙන්ඩෙ අපි සියර දෙනාටම ශක්තිය දහිරිය භාග්‍යවාසනාව උදාවීවා.